තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ අවස්ථාවේ පිළිවෙලින් චතුත්ථ අධ්‍යයනයට සමවැදී පිරිනිවුණා කියලා සඳහන් වෙලා තියෙනවලු. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඔව් මං හිතන්නේ මං අර කලින් දවසේ මං හිතන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයක් පිළිබඳ උත්තරේදී ඕකටම අදාළමයි ඒ උත්තරේ නැවතත්. එතෙන්දී මම මෙහෙම එකක් තියනවා දැන් එක තැනකදී විස්තර වෙනවා බුදුන්ගේ සිත කාටවත් දකින්න බෑ කියලා. එක සූත්‍රයක විග්‍රහ වෙනවා. ඒ කියන්නේ සරියුත් හාමුදුරන්ටවත් බුදුන්ගේ සිත දකින්න බෑ කියලා. තව තැනක කියනවා බුදුන්ගේ සිත දකින්න පුළුවන් කියලා සමහර අයට. මෙබැ දැන් ශාසනයේ දෙවෙනිය වෙච්ච සරියුත් හාමුදුරන්ටත් බුදුන්ගේ හිත දකින්න බැරි වුණා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා ඉතින්. ඉතින් එතකොට දැන් අපි මේවා ලියවෙනකොට ලියවෙච්ච කාරණා ටිකක් තියෙනවා. මම කියන්නේ දැන් එක තැනක විස්තර වෙනවා මෙන්න මෙහෙම කාරණයක්. සරියුත් හාමුදුර ආනන්ද හාමුදුර අතර යන සංවාදී. එතනදී සරියුත් හාමුදුර කියනවා මේ මම සරියුත් හාමුදුර කියනවා රහතන් වහන්සේ කියන ප්‍රථම අධ්‍යයනට සමවැදී සිටිනවායයි කීම එක පැත්තකින් යුක්ත නැහැ කියලා. දෙවෙනි ධ්‍යානෙ සමවැදී සිටිනවායි කියන එක යුක්ත නැහැ. තුන්වෙනි ධ්‍යානෙ සමවැදී සිටිනවායි කියන එක යුක්ත නැහැ. හතරවෙනි ධ්‍යානෙ සමවැදී සිටිනවා කියන එක යුක්ත නැහැ. එයි එතකොට මෙතන සමවදින්නයි ධ්‍යානෙට සමවදින්නයි ධ්‍යානයයි කියන්නේ මොකද්ද? දෙකක් තියෙන බවක් දැනෙනවා. ඔව් එතකොට ධ්‍යානෙන් තොරව සමවදින්නයි ඉන්නවා. නැහැ. සමවදින්නකින් තොරව ධ්‍යානයක් පවතිනවා. පැහැදිලි. එතකොට සමවදින්නකින් තොරව ධ්‍යානයක් පවතින්නෙත් නැහැ. ධ්‍යානෙන් තොරව සමවැදීමක් පවතින්නේ නැහැ. පවතින්නෙත් නැහැ. දැන් ඕකෙන් ඕක තෝරගන්න ඕන ප්‍රශ්නේ. දැන් මෙතන තායි අර මේ බුදුහාමුදුරන්ගේ ස්වභාවය ගැන හිතන්න යන්න එපා. ඔය මට්ටමටත් ඔය අපි ත්‍රිපිටකයේ ඉතිරිලා තියෙන ගැන අපි සතුට වෙන්න ඕනි. දැන් මේක අපි මේක යනකොට දැන් ඔක මම තව උපමාකින් ඔක විස්තර කරලා දෙන්න. දැන් හිතන්න දැන් අපි පාරේ යනවා. පාරේ යනකොට අපිට පේනවා මේ පාරේ පේමන්ට් එකේ මේ අම්මා කෙනෙක් පොඩි දරුවෙක් එක්ක ඉන්නවා. පේමන්ට් එකේ ඒගොල්ලන්ට ගෙයක් නැහැ. පාරේ තමයි පදිංචිලා ඉන්නේ. ඉටි කොලයක් දාලා පදිංචිලා ඉන්නවා මේ. දැන් ඕක දකිනකොට අපිට හිතෙන්නේ මේ දරුවා මහ දුකන් නිවිදින්නේ කියලා. අපිට එහෙම හිතනවද නැද්ද? එතකොට දැන් අපි මේ ළමයා දුක් විඳිනවා කියලා අපි ගන්නේ සාපේක්ෂවද නැද්ද? ඒ කියන්නේ අපි තව මේ අපේ ළමයට සාපේක්ෂව හරි වෙන ළමයකට හරි සාපේක්ෂවද හරින්නේ නැද්ද? අර ළමයා දුකින් ඉන්නවද සතුටින් ඉන්නවද කියලා ගන්න. සාපේක්ෂවම නැයි. හැබැයි අර ළමයා දුකින් ඉන්න නම් එයාට දුකටපත් වෙන්න නම් දැන් එයා ඉපදුනේත් එතනම නම් එයා වෙන ලෝකෙ වෙන තැනක් දැකලා නැත්තම් අපිට කියන්න පුළුවන් එයා දුකෙන් ඉන්නවා කියලා. දැන් ළමයාට වෙන සාපේක්ෂකයක් හැදෙන්න ඕනේ නේද දුක පහළ වෙන්න. දැන් එයාට දැන් මෙතනින් එහා තව ලෝකයක් තියෙනවා. මෙතනින් එහා තව ළමයි ඉන්නවා. ඒ ළමයින්ට සෙල්ලම් බඩු තියෙනවා. ඒගොල්ලන්ට ගෙවල් තියෙනවා. අන්න ඒ අවිද්‍යාව පහළ වුණාට ඒකට සාපේක්ෂ කොට නේද මේ දුක හටගන්නේ. එතකොට දැන් අපි මෙතන ඉඳන් බලලා අර ළමයා ඉන්නේ දුකින්ද සැපෙන්ද කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ. දැන් මේ අපිට සාපේක්ෂ කොටනේ මෙතන කියන්නේ. එතකොට දැන් බුදුගෙනන් කිසිත කැමරිලාම අපි කියන්නේ මේ මේ අපේ තියෙන රාමයෙන් අපේ තියෙන පාට කණ්ණාඩියෙම දාලා මේක කියන්නේ. එතකොට පොතක ලිවල් ලියන්නේ අපේ තියෙන පැත්තට දාලා කණ්ණාඩියෙන් දාලා ඒක ලියන්නේ. හරි. ඉතින් ඒක ඒකමයි තෝරගන්න ඕනේ. දැන් මේක කියන එකත් ඔබ තෝරගන්නේ ඔබේ පාට කණ්ණාඩියට දාලා. දැන් මේ බුදුගෙනෙක් ඉන්නේ ඒ සියලු කණ්ණාඩි ගලවන්න. සියලු දුෂ්ටින්ගේ ප්‍රහාණය පිණිස. දැන් එතකොට මෙතන ඒ පැත්තෙන් ඒක තෝරගන්නේ නැතුව Tamange පැත්තෙන් මේක තෝරගන්න. අර රාමුව ගලව ගන්න. ඒ රාමුව ටික ගලව ගන්නකොට ඔබට අවබෝධ වෙයි ඒක උනේ කොහොමද කියලා. දැන් ඔබ මම මේ කියන එක දැනුමක් වෙනවා. ආයෙක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ආයෙ ඔබ પરම්පරාවෙන් ආපු හින්දා එහෙම නැත්නම් පොතක පතක තිබ්බ හින්දා නැත්නම් මේ සමාජයේ පිළිගත්තු ස්වාමීන් වහන්සේ ළමක් කියපු හින්දා වෙනත් විදිහට අන්න එහෙම දාගන්න දැනුමක් බවටපත් වෙනවා. හැබැයි එහෙම නෙමෙයි ඔබට ප්‍රත්‍යක්ෂයක් වෙනවා මේක. මේ සියල්ලම දැනගන්න ඔබට ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ ඉන්නේ ඔබ තුලින් මේක දැක්කෝ. ඔබේ සිත ක්‍රියා කරන ආකාරය දැක්කෝ. මේ යථා ස්වභාවය දැක්කෝ. අනිත් එක මම මෙහෙම කියන්න. ওই සියලු ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් දැන් මෙහෙම කිව්වට ඔබ ප්‍රශ්න අහන්න මගින් නැත්තම් මේක ඉන්නේ නැහනේ. මේකත් මතක් වෙච්චලා ගියාගෙන යන්න. සියලු ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් ප්‍රශ්නය ගොඩනගන්නේ කාටද කියලා ඉස්සෙල් හොයාගන්න. මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කාටද කියලා හොයාගන්න. දැන් අපි හැම වෙලාවෙම මෙහෙම දෙපැත්තක් තියෙනවා. අපි හැම වෙලාවෙම අර ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කාටද? මේ ප්‍රශ්නේ ගොඩනගින්නේ කාටද කියලා බලන්නේ නැහැ. අන්න ඕකට උත්තර හොයාගත්තනම් සියලු ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ. එතනම තියෙනවා.